ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අද දින එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සිරිකොත මූලස්ථානයේදී හමුවෙනු ලැබුවා. මෙම මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී පක්ෂ නායකතුමා විසින් සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායකවරයා වශයෙන් පත් කරන්න තීරණය කර බව දැනුම් දුන. ඒ අනුව පක්ෂයේ සියලුම දෙනාගේ එකතාවය මත එතුමා විපක්ෂ නායකවරයා වශයෙන් පත් කිරීමට අපි හෙට දිනේදී පක්ෂ මහලේකම්වරයා වශයෙන් ඒ ලිපිය කතානායකතුමා වෙත යොමු කරනු ලබනවා. පක්ෂය කැඩෙන්න දෙන්නේ නැහැ කියලා අපි හැම විටම කිව්වා. විශේෂයෙන්ම ජනාධිපතිව අපේක්ෂකවරයා තෝරද්දිත් අපි පක්ෂය සියලුම දෙනා එකතු වෙලා තීන්දුව තියන ගත හැමෝම කැප වෙලා වැඩ කරා. විවිධය විවිධ කතා කියනවා වෙන්න පුළුවන් මාධ්‍ය වලට අවිල්ල. නමුත් කිසි කෙනෙක් කකුලෙන් ඇද්දේ නැහැ. අපි හැමෝම වැඩ කරා. ඔබතුමාලා දකින්න ඇති අපි ගෝල් ෆේස් පිටිය විරීත්‍රි යන විදිහට සංවිධානය කරා. සිරිකොත මූලස්ථානයේ තමයි ඒක නායකත්වයේ දීලා විශේෂයෙන් අපි හැමෝගෙම කැපවීම මත කරු ලැබුවේ. ඒ වගේම අපි සංවිධානය කරපු රැස්වීම දකින්න ඇති අපේ කුලිය පිටිය දකින්න ඇති වෙන තැන්වල දකින්න ඇති. ඒ හැමෝම එකතු වෙලා අපි මේ සරණට මුහුණ දුන්නා. නමුත් විවිධ හේතු නිසා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ඒ නිසා අපි නමුත් දැන් ඇති වෙලා තියෙන තත්ත්වවල මතත් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. අපි පක්ෂය කැඩෙන්නේ නැතුව බිඳෙන්නේ නැතුව අපි මේ ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන්න අපි බලාපොරොත්තු වෙන්නේ පක්ෂය ඉදිරියට ජයග්‍රහණය කරා මෙහෙවන්නේ. ඉතින් ඒ ගමන අපි යනවා හැමෝම එකතු කරගෙන. breaking.lk